සමන්තහා චක්කවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තෝ සග්ගමොක්හදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස උතුම් වූ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මුවින් වැරදි වචනයක් පිට නොවේවා මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම බුද්ධ වචනේ දේශනා කරන්න භාග්‍යවතුන් වහන්සේගේ අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා ධර්ම රත්නේ අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා සංඝ රත්නේ අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා කෝටි ලක්ෂයක් වැඩ සිටින සියලුම ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාදු 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 ධර්ම ශ්‍රවණා බිලාසී සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි අද දවසේදී මේ පින්වත් හැම දිනාම බලාපොරොත්තු වන්නේ ඉරිදා රාත්‍රී විකාශනයේ වෙන මේ උතුම් ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නටයි. අද මේ උතුම් පුණ්‍යවන්ත දේශනාව මේ මුළු මහත් ලෝකයාටම ප්‍රචාරය කෙරවීමේ අරමුණින් භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ධර්මය ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ශ්‍රවණය කරවීමේ අරමුණින් අද මේ උතුම් දේශනාවේ දායකත්වයේ ගෙන කටයුතු කරනු ලබන්නේ හල්තොට ලගානා ශ්‍රියාවාස නිවසේ පදිංචි රංජනී අතුකෝරාල සීතා අතුකෝරාල රංජිත් අතුකෝරාල සුභද්‍රා නාලනි අතුකෝරාල සුනිත්‍රා මාලනි අතුකෝරාල කියන මේ දූදරුවන් පිරිස ඇතුළු පවුලේ පින්වත් පිරිස යැත්තන් අත් දවසේදී විශේෂ අරමුණු කාරණාවල් රාශියක් මූලික කරගෙන අද මේ උතුම් ධර්මදේශනාවේ දායකත්වයේ ගෙන කටයුතු කරනු ලබනවා. අපි ඇත්තන්ට ධර්මදේශනාව අවසානයේදී පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණින් අපි මෙතැන් සිට ධර්මදේශනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වන්නේ. ඔබ දන්නවා අපි මේ දිනවල සාකච්ඡා කරගෙන යන ධර්මදේශනාව කුමක්ද කියන කාරණාව. මේ අන්තර් කල්පේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම මහා පුරුෂයාණන් වහන්සේ අපගේ ශාස්තෘ වූ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශරීරෙහි තිබුණු විශේෂ සුවිශේෂී ලක්ෂණ 32ක් වන එම නැත්තං අපි කවුරුත් දන්න 33 මහා පුරුෂ ලක්ෂණ පිළිබඳව දේශනාවයි අපි මේ දිනවල සිද්ධ කරගෙන යන්නේ. භාග්‍යවතුන් වහන්සේගේ ශරීරෙහි විශේෂයෙන්ම මතුවෙලා තිබෙන මේ මහා පුරුෂ ලක්ෂණ 32 ඉතාමත්ම සෝභමානයි. දකින දකින හැම කෙනෙකුටම අප්‍රමාණ පැහැදවීමක් එළවන සුළුයි. බුදුරජාණන් වහන්සේ පිළිබඳව නොදන්න කෙනෙක් පවා ඒ භාග්‍යවතුන් වහන්සේගේ රූපය දකිනකොට තමන්ගේ හිත අප්‍රමාණ සතුටකින් සද්ධාවකින් පිනා යන බව ධර්මයේ බොහෝ අවස්ථාවන්වලදී සඳහන් කරනවා. ඒ නිසාම තමයි සඳහන් කරන්නේ අපිකන්හාබි ජාතිකෝ පහත් උත්පත්ති ඇත්තවුන් පවා මේ භාග්‍යවතුන් වහන්සේගේ රූපය දකිනකොට අප්‍රමාණ පැහැදීමකට ලක් වෙනවා. සුවන්න වන්නං සම්බුද්ධං
ස්වර්ණ වර්ණ වූ මේ භාග්‍යතුන් වහන්සේගේ රූපය දකිනකොට කාට දහනව පහදින්නේ නැත්තේ? මොකද ඒ තරම්ම වටිනා රූපයක්, සෝභමාන රූපයක් මනුස්ස ලෝකේ මිනිසුන් අභිභවනය කරවන, දිව්‍ය ලෝකේ දෙවිවරුන් අභිභවනය කරවන, බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයින් අභිභවනය කරවන, මේ ලෝකේ කිසිම කෙනෙකුට නොපිහිටන ආකාරයේ අලංකාර රූප සම්පත්තියක් තමයි භාග්‍යතුන් වහන්සේට ලැබිලා තියෙන්නේ. ඒ උත්තමයන් වහන්සේ තුළ පවතින මේ සෝභමාන ශාරීරිය පිළිබඳව අපට දකිනකොට නම් මොනතරම් පැහැදීමකට ලක් වෙයිද? අඩුම තරමේ මේ ධර්මකාරණාවල් ටික හරි තේරුම් කරගෙන යනකොට අපට දැනෙනවා ඒ භාග්‍යවතුන් වහන්සේගේ රූපය මොනතරම් සෝභමාන රූපයක්ද කියන කාරණාව. එමනම් අපි මේ වෙනකොට ලක්ෂණ 19ක් සාකච්ඡා කරලා අවසන්. අද තියෙන්නේ 20 වෙනි ලක්ෂණය සාකච්ඡා කරන්න. අද ලක්ෂණේ නම තමයි රක්සග්ග සග්ගිතා ලක්ෂණය කියන ලක්ෂණය. රසග්ග සග්ගිතා කියලා කියන්නේ මේ භාග්‍යවතුන් වහන්සේගේ මේ දිව පිළිබඳව, රසේ පිළිබඳවයි මෙතන සාකච්ඡා කරන්නේ. සාමාන්‍ය කෙනෙකුගේ දිවකට වඩා සුවිශේෂී ආකාරයේ දිවක් භාග්‍යවතුන් වහන්සේට පිහිටලා තිබෙනවා. අපි බලමු උන්වහන්සේ එවැනි ලක්ෂණයක් ලබන උන්වහන්සේ සංසාරේ කරපු පින්කම් මොනවද? මොකද්ද සාමාන්‍ය මිනිසුන්ගේ දිවකට වඩා ඒ දිවේ තිබෙන වෙනස? එවැනි ලක්ෂණයක් ලැබපු ඒ භාග්‍යතුන් වහන්සේට මොන වගේ ආනිසංසයක්ද ලැබෙන්නේ කියන කාරණාව අද දේශනාව පුරාවටම අපි සාකච්ඡා කරමු. කලින් ලක්ෂණ වගේම තමයි මෙතනදීත් පැහැදිලි කරනවා, මහණෙනි, තථාගතයන් වහන්සේ පෙර ජාතින් වලදී, පෙර භවයන් වලදී, පෙර තමන් කැමති ස්ථානවල වාසය කරද්දී මනුෂ්‍යාත්ම භාවයක් ලබද්දී, මෙන්න මේ ආත්ම භාවයන් වලදී මනුෂ්‍ය ජීවිතයක් ලබන කාලවන් වලදී උන්වහන්සේ විශේෂ පින්කමක් කළා. ඒ තමයි අවිහෙටක ජාතිකෝ අහෝසි, සත්වයන්ට වෙහෙස නොකරන ස්වභාවයෙන් උන්වහන්සේ යුක්ත වුණා. මොකද මේ වෙහෙස නොකරන ස්වභාවය කියලා කියන්නේ? පානානිවා අල්ලෙන් හෝ, ලෙඩ්ඩුනාවා ගල්වලින් හෝ, දණ්ඩේනවා දඬුවලින් හෝ, සත්තේනවා ආයුධවලින් හෝ, මේ කිසිවකින් ගහලා පහර දීලා උන්වහන්සේ කිසිවෙක්ව වෙහෙසකටපත් කරලා නැහැ. මෙන්න මේ පුණ්‍ය කර්මය තමයි උන්වහන්සේ පාරමිතා පුරණ කාලයන්වලදී කරපු තවත් කුසල කර්මයක්. මං හිතන්නේ මෙන්න මේ කාරණාව නම් වර්තමානයේ ඔබ අප හැමදෙනාම දැනගෙනම වැළකී යුතු අකුසල කර්මයක්, ඒ වගේම තමයි කළ යුතු පුණ්‍ය කර්මයක්, වැළකීමෙන් කළ යුතු පුණ්‍ය කර්මයක්. අපි සමහර වෙලාවට සමහර අයත් එක්ක විහිළු කරනවා. ඒ විහිළු කරන වෙලාවන් වලදී අපි ඔවුන්ට හිංසා කරමින් පහර දෙනවා. එවැනි දේවල් අපේ සමාජය තුළ අපි බොහෝ සෙයින්ම දැකලා තිබෙනවා. විශේෂයෙන්ම වර්තමාන කාලයේදී තරුණ පරපුර පවා මෙවැනි අකුසල කර්ම අපි දැකලා තියෙනම බහුල වශයෙන් කරගන්නවා. සමහර වෙලාවට ඒක යම් විනෝදාස්වාදයක් ලබන්න කරන දෙයක් වෙන්න පුළුවන්. නමුත් කෙනෙකුගේ විනෝදයක් වෙනුවෙන් තවත් කෙනෙක්ව හිංසාවට ලක් කරනවා කියන එක පින්ඔතුනි, ඒක සතුටටපත් විය යුතු කාරණාවක් නෙවෙයි. තවත් කෙනෙක්වත් සතුට කරවමින් තමන් සතුටු වෙනවා නම් අන්න ඒක තමයි සතුටක් විඳිනවා කියන එක හඳුන්වන්න පුළුවන්. තවත් කෙනෙක්ව වේදනාවකටපත් කරලා ඒ වේදනාවත් එක්ක ලබන ප්‍රීතිය මේකතරේ කවදාවත් සතුටක් වෙන්නේ නැහැ. ඒක මහා කුසල කර්මයක්. දිනක් අපි එක්තරා ධර්මදේශනාවකට වැඩම කරනකොට මම දැක්කා එක්තරා තරුණ ළමයෙක්ව පාරේ තිබුණු විදුලි කණුවක, එහෙම නැත්නම් ලයිට් කණුවක ගැට ගහලා ඒ තරුණ ළමයාව නොඑක් නොඑක් දේවල් වලින් නාවනවා. බිත්තර වලින්, පාම් පිටි කවලම් කරපු වතුර වලින්. මං ඒ දුරදිම දැක්කේ මං අනුමාන කළේ කිසියම්ම වංචාවකට ලක් වෙච්ච පුද්ගලයෙකුට දඬුවම් කරනවා කියලා. හොරකමක් වෙන දියක් කරලා ඒක අහුවලා මේ ප්‍රසිද්ධිය දඬුවම් කරනවා කියලා. මං ඒ අසලින් අපි ගියපු රතිය නවත්තලා විමසල බැලුවා. බලනකොට ඒ තරුණ ළමයි පිරිසක් කියනවා, ස්වාමින්වහන්සේ මේක විහිළුවක්. මෙයාගේ මේ උපන්දිනේ, ඒ උපන්දිනේට මෙයාට අපි මේ වගේ දෙයක් කළා කියලා. ඒ උපන්දිනේ ලබන තරුණ ළමයා අපහසුතාවයෙන් තමයි ඒක වින්දේ. සමහරලාට අනිත් ළමගේ
අනිත් තමන්ගේ යහළුවන්ගේ උපන්දිනවලදීත් ඒ ළමයාත් එහෙම කරනවා ඇති. ඒ නිසා ඉවසගෙන ඉන්න සිද්ධ වෙලා තියෙනවා. නමුත් ඒක ඒ කෙනාට හිංසාවක්. සමහරලාට යාළුකම නිසා ඉවසගෙන ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි තරුණ දූල පුතාලා මතක තියාගන්න, එවැනි දියක් කරලා කෙනෙකුට හිංසාවකට ලක් කරලා ඔබ ලබනවන යම් සතුටක් සංසාරේ ඔබට ලැබෙනවා මහා බරපතල කුසල කර්මයක්. මෙතනදිත් ඒ කාරණාව පැහැදිලි කරනවා. වර්තමානයේ මේ කරන අකුසල කර්මවලින් ලැබෙන අකුසල විපාකය තමයි සංසාරයේ දරුණු රෝගාබාධවලට ලක් වෙන්නට පුළුවන්. සුව කරන්නට නොහැකි දරුණු රෝගී තත්ත්වයන් වලට ලක් වෙන්නට පුළුවන්. මම පැහැදිලි කරේ අද මේ කතා කරන කාරණාවෙහි එක්තරා සරල පැත්තක්. අපේ බෝසතාණන් වහන්සේ එවැනි දේවල්වත් නෙවෙයි, අඩුමතරමේ උන්වහන්සේ කෙනෙකුට අතින්වත් ගහලා නැහැ, අල්ලෙන් පහර දීලා නැහැ. ඒ වගේම ගල් මුල් අරගෙන කෙනෙකුට පහර දීලා නැහැ, දඩු බුගුරු අරගෙන කෙනෙක්ව තලාපෙලා පහර දීලා නැහැ, ආයුධ වලින්වත් උන්වහන්සේ කෙනෙකුට පහර දීලා නැහැ. මේ සාරා සංකේ කල්පලක්ෂයේ පුරාවටම කිසිම ආත්ම භාවයක එවැනි දේවල් කරලා නැහැ. එතකොට පිංගුතුරි බෝසතාණන් වහන්සේට එහෙම ශක්තියක් තිබුණේ නැද්ද? බෝසතාණන් වහන්සේට තිබිච්ච කාය බලය පිළිබඳව පිංගුතුනි අපටවත් හිතන්න බැරි කාය බලයක් තමයි සංසාරයේ උන්වහන්සේට තිබුණේ. මම ඔබ දන්න කාරණාව පැහැදිලි කරන්නම්. ඔබට මතක ඇති කුසජාතකේ, මේ කුසජාතකයේදී කුස රජතුමා පබාවතී දේවිය විවාහ කරගැනීමේ අවස්ථාවේදී ඇතිවෙච්ච අරුබුදේදී මහරජතුමා නියම කරනවා පබාවතියව කපල කපල මරලා දාන්න කියලා. මේක දැනගත්තු රටවල් හතක රජවරු හත් දෙනෙක් අර පබාවතියව පැහැරගන්න මහා සේනාවක් කරගෙන එනවා. එක රජෙකුට මහා සේනාව වැගින් රජවරු හත් දෙනාම එනම සේනාවක් කරගෙන. මේ වෙලාවේ කුසරයිතුමා අසුපිට නැගලා අර රජවරුන් හත් දෙනා එන මහා සේනාව මැදට ගිහිල්ලා මහාණින් කෑ ගහලා කියනවා, මම කුස රජ වෙමි, මම කුස වෙමි කියලා. මේ හඬ තුන් වතාවක් පිට වෙනකොටම කුසරයිතුමාගේ මුවින් අර ආපු රජවරුන්ට ආපසට හැරිලා යන්න ආපු පාර මතක් වුණේ නෑ. අර ආපු මහා සේනාවට ආපසට හැරිලා යන්න ආපු පාර මතක් වුණේ නෑ. මෙන්න මේ විදියට මේ කුසරයිතුමාට එදා තිබිච්ච කාය බලය පිළිබඳව මුළු රාජ්‍යන්වල හැම කෙනෙක්ම දැනගෙන හිටියා. එනිසා කිසිවෙක් කුසරයිතුමාට විරුද්ධව කතා කරන්නවත් යුද්ධ කරන්නවත් ආවේ නෑ. හැබැයි එතනදිවත් උන්වහන්සේ හඬ නැගුවා මිසක් කිසිම කෙනෙක් එක්ක යුද්ධ කරන්න උන්වහන්සේ ගියේ නෑ. කිසිම කෙනෙක්ව අල්ලෙන් ගහලා, දඬු මුගුරු වලින් ගහලා, ආයුධ වලින් ගහලා, ගල් වලින් ගහලා එතනදිවත් පීඩාවට පත් කරන්නේ. නමුත් මම මේ කතාව කියුවේ උන්වහන්සේට තිබිච්ච කාය බලය. දැන් කෙනෙක් ඉවසනවා නම් කෙනෙකුට ඉවසන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි බලවත් කෙනෙක් එක්ක හැප්පෙන්න බැරි නිසා ඉවසන්න පුළුවන් තැන් තියෙනවා. ඒතර ඒකනම් දියුණු ඉවසීමක් කියලා කියන අමාරුයි. හැබැයි ඒ ඉවසීමත් වටිනවා. නමුත් ඒක ලොකු දියුණුවක් නෑ. මොකද ඒ කෙනත් එක්ක ගැටුමකට යන්නේ නැත්තේ තමන්ට වඩා ඒ කෙනා බලවත් කෙනෙක් එක්ක ගැටෙන්න කැමති නැති නිසායි ඒකෙන් ඉවත්. හැබැයි යම් කිසි ගැටුමකදී ඉවත් වෙන්න පුළුවන් තමන්ට මහා කාය බලයක් තිබිලා, තමන්ට විශාල සේනා බලයක් තිබිලත් යම් කිසි කෙනෙක් එක්ක ගැටුමකට ගිහිල්ලා ඒ ගැටුමෙන් ජයගන්න පුළුවන් අවස්ථාව තිබිලත් අන්න ඒ වෙලාවට ඉවසනව නම් අන්න ඒක තමයි නිවැරදි ඉවසීමක් හැටියට සඳහන් කරන්නේ. බෝසතාණන් වහන්සේ පිංඔතුණි අන්න එහෙම තමයි සංසාරේ ඉවසලා තියෙන්නේ. තමන්ට කරදර කරත්, තමන්ව හිංසාවට ලක් කරත් කිසිම ආත්ම භාවයකදී, කිසිම ආත්ම භාවයකදී තමන් ගැටුම් වලට ගිහිල්ලා ඒ පිරිසත් එක්ක රණ්ඩු කරන්න ගිහිල්ලා නැහැ. පිරිසව පීඩාවට පත් කරන්නේ නැහැ. පිරිසව වෙහෙසකට පත් කරවල නැහැ. තමන් වහන්සේට හිංසා කරපයට පවා උන්වහන්සේ බොහොම මෛත්‍රී සහගත විවසාගෙන හිටියා. ඒකට හොඳම කතාව තමයි කලාබුරයිතුමාගේ කතාව. එක්තරා ආත්ම භාවයක කලාබු කියලා රජ කෙනෙක් හිටියා. මේ රජතුමා දිනක් පරිවාර ස්ත්‍රීන් පිරිසක් සමග උයනට යනව සතුට වෙන්න. ඒ ස්ත්‍රීන් පිරිස අතර තමා බොහෝ සෙයින්ම ප්‍රියමනාපෝ ස්ත්‍රියක් උයනේ වාඩි කරවලා ඇගේ ඇකයෙන් හිස තබාගෙන හිටියා. අනිත් පරිවාර ස්ත්‍රීන් ගීත කියමින් නර්තනයක් ඉදිරිපත් කරා රජතුමාට පේන්න. මේක බලාගෙන ඉන්න ගමන් රජතුමාට අර කාන්තාවගේ ඇකේ ඉන්න ගමම නිින්ද ගියා. නටන කාන්තාව කල්පනා කරා නිදාගෙන රජතුමා වෙනුවෙන් කොමකටද නටන්නේ කියලා නැටුම නතර කරා. නතර කරලා ඒ ස්ත්‍රීන් උයනේ ඇවිදිනවා.
ඇවිදිනකොට එක තැනක ඍෂිවරයෙක් ඉන්නවා. ඍෂිවරයාගෙන් ධර්මය අහනවා. මේ වෙලාවේ රයිතුමාගේ ළඟ හිටපු කාන්තාවට ඉරිෂියාවක් ඇති වෙනවා. මොකද රයිතුමා තමන්ගේ උකුලේ ඉන්න නිසා තමන්ටත් මේ ස්ත්‍රීන් එක්ක යන්න බැහැ. ඒ නිසා මේ ස්ත්‍රිය කරේ මොකද්ද? තමන්ගේ ශාරීරිය සොලවන්න ගත්තා. ඒ සොලවනකොට රයිතුමාට අවදි වුණා. රයිතුමා බොහොම පහත් වචනයකින් ආමන්ත්‍රණය කළ අහනවා කොමි ස්ත්‍රීන් කියලා. එතකොට කියනවන්න අසවල් තැන. රයිතුමාට බොහෝ කේන්තියක් ආවා. තමන් ළඟ හිටපු මේ පිරිස මේ වගේ තැනකට ගිහිල්ලා කියලා. රයිතුමා කඩුවත් අරගෙන යනවේ ඍෂිවරයාව ඝාතනය කරන්න. නමුත් අර පරිවාර ස්ත්‍රීන් රයිතුමාව වළක්වලා කෙනෙක් ගිහිලා කඩු උදුරල අරගෙන රයිතුමාගේ ද්වේෂය මද ප්‍රමාණයක් සංසිඳවනවා. නමුත් තරහ තියෙනවා හිතේ. ඒ තරහින් යනවා ඍෂිවරයාගේ ළඟට. ගිහිලා කලබල රයිතුමා අහනවා ඔබ මොනවාදීද? ඒ කියන්නේ මොකද්ද ආගම කියලා අහනවා. එතකොට ඍෂිවරයා කියනවා මම ශාන්තිවාදී. රයිතුමා අහනවා මොකද ශාන්තිය කියලා කියන්නේ? ඍෂිවරයා කියනවා කෙනෙක් මට ගහනවනම්, කෙනෙක් මට බනිනවනම්, කෙනෙක් මගේ අතපය කපනවනම්, කෙනෙක් මාව ඝාතනය කරනවනම් මෙන්න මේ හැමතැනකදීම ඉවසීම තමයි ශාන්තිය කියන්නේ කියලා රයිතුමාට පැහැදිලි කරනවා. ඒ වෙලාවේ රයිතුමා සිනහාවක් පහළ කරමින් නියෝග කරනවා වහාම වදකයට එන්න කියන්නේ කියලා. අපි බලමු මේ ශාන්තිවාදියාගේ කොච්චරනම් ශාන්තිය තියෙනවද කියලා. වචනයක් කියමින්ම වදකයා ගෙන්වලා කියනවා මෙන්න මේ මොහුට කසපාරවල් 2000ක් ගහන්න කියලා. ඒ වෙලාවේ ඍෂිවරයාව උයනේ බිම දාලා කසපාරවල් 2000ක් ගහනවා. ඒ වෙලාවේදී ඍෂිවරයා රජතුමාගෙන් අහනවා මහරජතුමනි, ඔබ හිතුවේ ශාන්තිය මගේ මේ මස්වල තියෙනවා කියලා හිතලද? ඒකද මගේ මේ ශරීරයේ මස් පැලුවේ? මගේ ශාන්තිය තියෙන්නේ මේ මස්වල නෙවෙයි රයිතුමනි, මගේ හදවතයි. එතකොට නැවතත් නියෝග කරනවා රයිතුමා ඍෂිවරයාගේ අතපය කපන්න, අත කපන්න, අත් දෙකම කපන්න, කකුල් දෙකම කපන්න, නහය කපන්න, කන් කපන්න, මෙන්න මෙහෙම නියෝග කළා. ඒ හැම වෙලාවකදීම බෝධසත්ව ඍෂිවරයා ඉවසනවා. ඒ වෙලාවෙත් ඍෂිවරයා කියනවා මගේ ශාන්තිය තාමත් එහිමයි කියලා. රයිතුමාට ආපු මහා ආවේගයට රයිතුමා පාපහරක් එල්ල කරනවා ඍෂිවරයාගේ පපුවට. එහෙම මැදගෙන වැටෙනවා බිමට. මේ වෙලාවේදී පින්වුතුනික අමාත්‍යවරයෙක් කෙනවා, පුරোহিত අමාත්‍යවරයෙක්. මේ පුරোহিতතුමා ඇවිල්ලා ඍෂිවරයාගේ ළඟට වැඳ වැටිලා කියනවා අනේ ස්වාමීනි, ඔබ වහන්සේ යම් ස්ථානයක ඉඳලා මෙවැනි දුකක් වින්දානම් ඒ ස්ථානයටවත්, එම නැත්තම් ඔබට යම් කිසි කෙනෙක් නියෝග කරලා දඬුවම් කරා නම් ඒ දඬුවම් කරපු කෙනාටවත් කිසිම හානියක් කරවන්නට එපා. ඔබ වහන්සේ කැමති නම් ඔබ වහන්සේට මේ විපත්‍ය කරපු නියෝග කරපු කෙනාට විතරක් විපත්‍යක් වෙන්න කියලා හිතන්න කියලා කියනවා. ඇයි පුරোহিতතුමා එහෙම යෝජනාවක් කරේ ඍෂිවරයාට? පිටුතුරි පුරোহিতතුමා දන්නව ඍෂිවරයාගේ තියෙන බලය. මේ ඍෂිවරයා කියලා කියන්නේ පිංගුතුනි, මේ වෙලාවේ රයිතුමා විනාශ වෙන්නේ කියලා හිතලා හෝ, එව නැත්තම් මේ මුළු රටම විනාශ වෙන්නේ කියලා හිතලා හෝ, ඒ ඍෂිවරයා S2 විවර කරානම්, S2 විවර කරලා අවසන් වෙන්න විතරයි ඕන, ඒ මුළු රටම පිංගුතුනි විනාශ වෙලා යනවා. ඒක පුරোহিতතුමා දන්නවා. දන්න නිසා කියනවා ස්වාමීනි, මේ රටටවත් මේ දඬුවම් කරපු කෙනාටවත් විපත්‍යක් කරන්නට එපා. මේ වෙනුවෙන් නියෝග කරපු කෙනාට විතරක් විපත්‍යක් වෙන්න කියලා හිතන්න කියනවා. හැබැයි බැරි වෙලාවක් අත්‍රිෂිවර එහෙම හිතුවනම් අර රයිතුමාගේ ශරීරයේ අලු කැබැල්ලක්වත් ගන්න බැරි වෙන විදියට ශරීරයේ විනාශ වෙලා යනවා. ඒ වෙලාවේ ඍෂිවරයා කියනවා මං යම් රටක ඉඳගෙන මේ දඬුවම් ටික වින්දත්, මට කවුරු හරි කෙනෙක් දඬුවම් කරත්, ඒ දඬුවම් කරපු කෙනාට කෙනෙක් කවුරු හරි කෙනෙක් නියෝග කළත්, ඒ හැම කෙනාම කිසිඳු විපත්‍යක් නොවි නිදුක්ව යහපත්ව වාසය කරත්වා කියලා ප්‍රාර්ථනාවක් කරනවා. ඒ කියන්නේ අර තරම් මහා බලයක් තිබිලත් ඒ ඍෂිවරයා කිසිම වෙලාවක කිසිම කෙනෙක්ව විනාශ වෙන්නේ කියලාවත් ඉතින් හිතුවේ නැහැ. නමුත් බැරි කමක් නැහැ, මේ වෙලාවේ හිතින් හිතුවත් ඒ කෙනා විනාශ වෙලා යනවා. මෙන්න මේ වෙලාවේදී පිංගුතුනි අර කලාබු රයිතුමා
බෝධිසත්වයන්ගේ ශරීරය පෙනෙන නොපෙනෙන මානය වෙනකන් යනවා. බෝධිසත්වයන් වහන්සේගේ ශරීරය, ඍෂිවරයාගේ ශරීරය නොපෙනෙන තැනකටම ගියයින් පස්සේදී අර කලාව රයිතුමාව පොළොව විවර වෙලා පණපිටින්ම පිංඔතුනි, එමු නැත්නම් විනීපාත නිරයට පණපිටින්ම අවීචි මහා නිරයට ඇදගෙන යනවා. මේ කතාවේ සඳහන් කරන්නේ පිංඔතුනි, ඒ කලාව රයිතුමා කියලා කියන්නේ වෙන කවුරුවත් නෙවෙයි, අපේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ හිටපු දේවදත්ත තෙරුන් වහන්සේ. අර පුරෝහිතතුමා කියලා කියන්නේ වෙන කවුරුවත් නෙවෙයි, අපේ භාග්‍යතුන් වහන්සේගේ දකුණත් සව් වූ ධර්මසේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඍෂිවරයා කියලා කියන්නේ වෙන කවුරුවත් නෙවෙයි, මේ අන්තර්කල්පේ පහර වෙච්ච භාග්‍යවත් අරහත් අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ. බලන පිංඔතුනි, මේ කතාව මම ඔබට සිහිපත් කළේ බෝධිසත්වයන් වහන්සේ පිංඔතුනි එහෙම අවස්ථාවකදීවත් තමන්ට කරන්න පුළුවන් බලතල තියෙද්දි කිසිම කෙනෙක්ව ඒ විදියටවත් හිංසාවකට පීඩාවකට ලක් කරලා නැහැ. තවත් බොහෝ ජාතක කතා ප්‍රමාණයක්ම තිබෙනවා මේ වෙනුවෙන් කරුණ ඉදිරිපත් කරන්න. බෝරිදත්ත ජාතකය එවැනි ජාතක කතා බොහෝ සෙයින්ම තිබෙනවා. ඒ ජාතක කතාවලදී නම් ගොඩක් වෙලාට තිරිසන් බවවල තමයි උන්වහන්සේ ඉපදෙලා ඉවසලා තියෙන්නේ. මෙතන මේ සඳහන් කරන්නේ කරපු පුණ්‍ය කර්ම ඉවසීම නෙවෙයි. මම ඉවසීම කියන එක ගත්තට මෙතන තියෙන්නේ බෝධිසත්වයන් වහන්සේ කිසිම කල කාලයක කිසිම කෙනෙකුට අංශු මාත්‍රයකින්වත් අකමැතිවන හිංසාවක් කරලා නැහැ. නමුත් අපි අතින් නම් ඔවැනි අකුසල කර්ම බහුල වශයෙන් වෙන අවස්ථාවල් තියෙනවා. සමහර වෙලාවට මම අර කලින් සිහිපත් කළා වගේ තරුණ ළමයි එවැනි අකුසල කර්ම කරගන්නවා. ගොඩක් වෙලාවට අපි දන්නවා විශ්වවිද්‍යාල පද්ධතිය තුලත් බොහෝ සෙයින් මේ වෙන හිංසාවට පීඩාවට ලක් වෙන අවස්ථාවල් තිබෙනවා විශ්වවිද්‍යාලන් තුල. ඒ වගේම තමයි යම් යම් ගැටුම් වලදී, යම් යම් යුද්ධවලදී මෙවැනි අවස්ථාවලදී මෙන්න මේ අකුසල කර්මයේ වෙන අවස්ථාවල් තියෙනවා. පින්වත්නි, මේ කියන කාරණාව ඔබ හොඳින්ම හිතට ධාරණය කරගන්න. කවදාවත් පින්වතුනි කිසිම දවසකදී කෙනෙකුට හිංසාවක් වෙන, වෙහෙසකර බවක් ඇති වෙන පීඩාවක් කිසිම දවසක කෙනෙක් වෙනුවෙන් කරන්නට එපා. අතකින් පහර දීලවත්, එහෙම නැත්නම් ගල් මුල් වලින් දඬු මුගුරු වලින් ආයුධ වලින් පහර දීලවත් කිසිම දවසක කෙනෙක්ව හිංසාවකට ලක් කරන්නට එපා. එවැනි පහර දීම් වලදී කෙනෙක්ව මැරුණොත් ප්‍රාණඝාත කියන අකුසල කර්මයට ඔබ හිමිකම් කියනවා. එහෙම නැති වුණොත් යම් විටක ඔබ අකුසල කර්මයේ කරගත්තොත් පහර දීමකින් හෝ සංසාරයේ ඔබට සුව කරන්නට නොහැකි දරුණු රෝගාබාධයන් වලට ලක් වෙන්න පුළුවන්. දැන් බලන්න පිංගුතුනි, මේ වර්තමානයේ අපි මොනතරම් කායික රෝගයන් වලින් දුක් විඳිනවද? මම සමහරලාට සිහිපත් කරලා තියෙනවා මේ කාරණාවල්. කෙනෙකුට හිසේ කැක්කුමක් හැදෙන්න පුළුවන්. එතකොට මම හිතනද සංසාරේ කීවතාවක් නම් අපි මේ හිසවල් වලට පහර දීලා ඇද්ද? කෙනෙකුට කොන්ද කැක්කුමක් හැදෙන්න පුළුවන්. සුව කරන්න අමාරුයි. සංසාරේ කී වතාවක් නම්, කොතෙක් වතාවක් නම් මිනිසුන්ගේ කොන්දවල් කඩලා ඇද්ද? කොන්දට පහර දීලා ඇද්ද? කෙනෙකුට වකුගඩු අමාරු තියෙන්න පුළුවන්. කෙනෙකුට හෘදයාබාධ තියෙන්න පුළුවන්. කෙනෙකුට යම් යම් කායික වෙනත් රෝග ඇති වෙන්න පුළුවන්. ඒ හැම අවස්ථාවකදීම හොඳට මතක තියාගන්න, තමන් කරපු අකුසල කර්ම තමයි තමන්ට සංසාරේ මේ වගේ විපත්තියක් හැටියට ලැබිලා තියෙන්නේ. එනිසා ඔබ කල්පනා කරගන්න, මෙන්න මේ අකුසල කර්ම කරලා සංසාරේ ඔබ එවැනි විඳවීම් වලට ලක් වෙන්නට එපා. මොකද මං එපා කියලා කියන්නේ, අද අපි කෙනෙකුට පහර දීලා අපි යම් වීර ක්‍රියාවක් කරා කියලා හිතෙන්නට පුළුවන්. අද අපි කෙනෙකුට හිංසාවකට ලක් කරලා අපි දින්න කියලා හිතෙන්න පුළුවන්. ඒ පොඩි වෙලාවේ දිනින්න පුළුවන්. හැබැයි සංසාරෙම අපි පරදිනවා. මොකද හිතලා බලන්න පින්ඔතුනි, දරුණු රෝගයක් ඇති වුණොත් ඒ රෝගය ඇති වෙච්ච වෙලාවෙ ඉඳලා සංසාරේ මොනතරම් දුක් වේදනාවන් වලට ඒකිනාපත් වෙනවද? මොනතරම් දුක් විඳීම් වලට ඒකිනාගේ ජීවිතයේ මුහුණ පාන වෙනවද? ඒ නිසා පින්වත්නි, කවදාවත් මේ අකුසල කර්ම කරගෙන ඔබේ සංසාරය තව තවත් අගාධයකට පත් කරගන්නට සූදානම් කරගන්න එපා. හැම වෙලාවකම ඉවසන්ඩ සසර ගැන හිතලා. කෙනෙක් තමන්ට ගැහුවත් ගහන්න එපා. කෙනෙක් තමන්ට මහා අලාභයක් කරත්
අලාභයක් කරන්නට එපා. හැම වෙලාවකම හිතන්න මේක මගේ සංසාර කර්මයක්. ඒ සංසාර කර්මය මගේ අතින් මේ වෙලාවේ ගෙවුණා. තවදුරටත් මම මේ වගේ අකුසල කර්ම කරගන්නේ නැහැ කියන චේතනාව ඔබ හැම දිනාගේම හදවත් තුළ ඇති කරගන්න අදිෂ්ඨානයක් ඇටියෙද. මෙහෙම හිතලා කටයුතු කරනවා නම් බලන්න රටකුණත් ප්‍රශ්න කොච්චරනම් විසඳෙනවද? කෙනෙක් ගහ මරාගන්නේ, කෙනෙක්ව රණ්ඩු කරගන්නේ, තව තව පිරිස පීඩාවකට ලක් කරගන්නේ මොකක් නිසාද? මෙන්න මේ ධර්ම කරුණු හරියට අවබෝධයක් නැති නිසා. කෙනෙකුට පහර දෙනවා කියන එක නෙවෙයි දක්ෂතාවය කියන්නේ. පහර දෙනකොට ඉවසගෙන ඉන්න පුළුවන් නම් අන්න ඒ කෙනා තමයි දක්ෂතාවයක් තියෙන කෙනා කියන්නේ. මොකද ගහනවා කියන එක ඕන කෙනෙකුට කරන්න පුළුවන්. හැබැයි ගුටි කනවා කියන එක හැම කෙනෙකුටම කරන්න බෑ. ඒ බැරි නිසානේ තමනුත් පහර දෙන්න යන්නේ. ඒතර කෙනෙක් ගුටි කනවා නම් අන්න ඒ ගුටි කන කෙනා තමයි සැබෑ වීරයෙක් වෙන්නේ. ඕ මේ ජීවිතෙත් වීරයෙක් වෙනවා, සංසාර ජීවිතෙත් වීරයෙක් වෙනවා. එනිසා පහර දීම කියලා කියන්නේ ඔබ හිතන්න එපා අපි ලබන ලොකු ජයග්‍රහණයක් කියලා. තරුණ දරුවන් විශේෂයෙන්ම මේ කාරණාවල් හිතට ගන්ඩ ගොඩාක් කාලවට තරුණ දරුවන් අතරින් මෙවැනි අකුසල කර්ම වෙන සීමාවල් ඉතාමත්ම වැඩි. අපි දන්නවා වර්තමානයේ වෙන විට මෙවැනි දේශනාවල් පවා තරුණ පිරිස ඉතාමත්ම උනන්දුවෙන් අහනවා. එහෙම අහන අයට ඔවුන්ට වෙන කෙනෙකුට වඩා බොහොම තර්කානුකූල ප්‍රශ්න ගොඩ නැගෙනවා. මොකද මං ඒ කාරණාව දන්නේ. අපිට ගොඩාක් වෙලාවට දුරකථන ඇමතුම් තරුණ පිරිසකින් එන අවස්ථාවල් තියෙනවා. මෙන්න මෙහෙම තරුණ පිරිස ධර්ම දේශනාවල් ශ්‍රවණය කරනවා කියන එක ඒ කාරණාවල් වලින් අපිට තහවුරු කරගන්න පුළුවන්. මං ඒකයි මේක සිහිපත් කළේ. ඔබ මේ ධර්ම කාරණාවල් ඉගෙන ගනිද්දී විශේෂයෙන්ම අවධානයට ගන්න මෙන්න මේ අකුසල කර්මවලින් පුළුවන් තරම් වැළකීලා ජීවත් වෙන්න බලන්න. ඒ කියන්නේ කෙනෙකුට ගහන්නේ නැත්තම්, කෙනෙකුට හිංසාවකට ලක් කරන්නේ නැත්තම්, කෙනෙක්ව පීඩාවකට පත් කරන්නේ නැත්තම් එක පැත්තකින් අකුසල කර්මයකින් බේරුණා, තවත් පැත්තකින් මහා පුණ්‍ය කර්මයක් වුණා. ඒකනේ මේ බෝධිසත්වයන් වහන්සේ ලබලා තියෙන්නේ. එතකොට ඒ පුණ්‍ය කර්මය බෝධිසත්වයන් වහන්සේ කරපු නිසා උන්වහන්සේට ලැබෙනවා පින් උතුණි. මෙන්න මේ ලක්ෂණය මෙතන සඳහන් කරනවා. සෝ තස්ස කම්මස්ස කටත්තා උපචිතත්තා උසන්නත්තා විපුලත්තා. මං පෞගිය දේශනාවලදී පැහැදිලි කරා මේ කටත්තා උපචිතත්තා විපුලත්තා උසන්නත්තා කියන වචන හතර. ඒ කුසල කර්මයේ එකකින් කරලා අවසන් කරන්නේ, එහෙම නැත්නම් 100ක් 200ක් කරා කියලාත් අවසන් කරන්නේ, කන්දක් වගේ එසෙවෙනි විදියට කඳු පේලියක් වගේ පැතිරලා යන විදියට තමයි බෝධිසත්වයන් වහන්සේ මේ කර්මය කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ අකුසල කර්මයෙන් උන්වහන්සේ වැළකීලා තියෙන්නේ සත්වයන්ව වෙහෙසකට පත් නොකරන කුසල කර්මෙ උන්වහන්සේ සංසාරේ බොහෝ වාර ගණක් කරලා තියෙනවා. අන්නේ එහෙම පුණ්‍ය කර්මයේ කරපු නිසා මරණයට පත් වෙලා ගිහිලා උපදිනවා දිව්‍ය ලෝකවල. ඒ දිව්‍ය ආත්මීය භාවයන්වල සැප සම්පත් විඳලා නැවතත් මනුස්ස ලෝකෙට ආවම තතෝචුතෝ ඉත්තත්තං ආගතෝ සමානෝ ඉමං මහා පුරුෂ ලක්කණම් පටිලබති. එහෙම දිවි ලෝකෙන් චුතු වෙලා ආවෙන් පස්සේදී මෙන්න මේ කියන මහා පුරුෂ ලක්ෂණේ ලබනවා. මොකක්ද මේ පුරුෂ ලක්ෂණිය? රසග්ග සග්ගී හෝති. මොකද්ද මේ රසග්ග සග්ගී කියලා කියන්නේ? රස නහර වලින් යුක්ත දිවක් ලැබෙනවා. දැන් අපිටත් තියෙන දිවට රස නහර තියෙනවා, රසයන් දැනෙනවා. නමුත් බෝධිසත්වයන් වහන්සේගේ තිබෙන දිව එහෙම දිවක් නෙවෙයි. ඒ දිවයේ පිංඔතුනේ රසනහර 7000ක් තියෙනවා. කොහොමද 7000 තියෙන්නේ? උද්දග්ගාස රසහරණියෝ ගීවාය ජාතා හොන්ති සමාහි වාහිනියෝ. ඒ රසනහර තියෙනවා කියලා කියන්නේ මේ දිවේ උඩු අතට හැරිලා, දිවෙහි උඩුපත්තට හැරිලා තමයි මේ රසනහර පිහිටලා තියෙන්නේ. දිව අගින් ඉපදුණු මේ රසනහර බෙල්ල දක්වා ප්‍රමාණයට එනකම්ම මේ රසනහර දිව ගිහිලා තිබෙනවා. ඒ නිසා මේ රසනහර වලට යම්කිසි ආහාරයක් ලැබුණම ඒ ආහාරයේ තිබෙන රසය පිඟුතුනි මුළු ඇඟ පුරාවටම සමව පතුරවන්නට පුළුවන් ශක්තියක් මේ රසනහර වලට තිබෙනවා. ඒ නිසා තමයි සමවාහිනියෝ කියලා සඳහන් කරන්නේ. මේ ලක්ෂණයේ පිළිබඳව පිඟුතුනි
මජ්ඣිම නිකායේ බ්‍රහ්මාය සූත්‍ර අටකතාවේ සඳහන් කරනවා මෙන්න මෙහෙම. එතන පෙන්වනවා මේ ලක්ෂණයේ තිබෙන ස්වභාවය. මං ගිය සතියේත් පැහැදිලි කරා ලක්ෂණ සූත්‍රයේ යම් ප්‍රමාණයක් තමයි මේ ලක්ෂණේ පිළිබඳ පැහැදිලි කරලා තියෙන්නේ. ලක්ෂණ සූත්‍රයේ තියෙන මේ ලක්ෂණවලට ලක්ෂණ ලබන්න කරපු පුණ්‍ය කර්ම තමයි වැඩි ප්‍රමාණයක් තියෙන්නේ. හැබැයි ලක්ෂණවල බොහෝ විස්තරයක් මේ බ්‍රහ්මාය සූත්‍ර අට කතාවේ සඳහන් වෙලා තිබෙනවා මජ්ඣිම නිකායේ. අන්න එතන සඳහන් කරනවා මේ ලක්ෂණේ තිබෙන ආකාරය ස්වභාවය. එතන සඳහන් කරනවා මේ ලක්ෂණේ රසග්ග සග්ගී කියලා සඳහන් කරලා තියෙන්නේ ඇයි කියලා. රසග්ග සග්ගී කියලා මේ ලක්ෂණයට නම් ලැබිලා තියෙන්නේ රසං ගසන්තිති රසග්ගසා. රසය ගසාගනි හැරගනි කියන අර්ථය නිසා තමයි මේකට රසග්ග සග්ගී කියන නම ලැබිලා තියෙන්නේ මේ ලක්ෂණයට. ඒ කියන්නේ රස හරණීන මේතං আদি වචනං. රසය ගෙන යාම පිළිබඳව විශේෂ වචනයක්. තා අග්ග අසාති රසග්ග සග්ගී. ය අග්‍ර වශයෙන් විශිෂ්ට වශයෙන් පිහිටන නිසා තමයි රසග්ග සග්ගී කියන වචනෙන් හඳුන්වලා තියෙන්නේ. මොකද තථාගතස්ස හි සත්ත රසහරණීය රසහරණී සහස්සානි තථාගතයන්න් වහන්සේගේ දිවෙහි 7000ක් රසනහර උද්දග්ගානි හොත්වා ගීවායමේව පටිමුක්කානි. දිවකට යොමු වෙලා අනිත් පැත්තෙන් බෙල්ලට යොමු වෙලා මේ රසනහර 7000 පිහිඩලා තිබෙනවා. ඒ නිසා උන්වහන්සේගේ දිවාගට තිලපල මත්තෝපි ආහාරෝ ජීවහග්ගේ තපිතේ තපිතෝ සබ්බංකාය අනුහරති අනු පරති. උන්වහන්සේගේ දිව අගින් තල ඇටයක් තල ඇට මාත්‍රයක ආහාරයක් දිවාග තිබුවොත් මේ තල ඇටයක ප්‍රමාණයක පුංචි ආහාරයක් දිවාගින් තිබ්බොත් ඒ රසය පිංගතුනි එහි ගුණය ඉතාමත්ම ශනේන් මුළු කය පුරාවටම පැතිරිලා යනවා. ඒ කියන්නේ එකෙන් පස්සේ මදි කියලා කියන්න ඕනේ. දැන් අපි දන්නවා සමහරලාට යම් කිසි දෙයක අපි රස බලන්න ගියෙන් පස්සේදී අපි වැඩි වශයෙන් ආහාරයට ගන්නවා. මොකද අපේ දිවේ ඒ ස්වභාවය නැහැ. නැත්නම් මේ වගේ පුණ්‍ය කර්ම අපි සංසාරේ කරවල නැති නිසා. එහෙම නැති නිසා මොකද වෙන්නේ? අපට ඒ ආහාරය බොහෝ සීම අනුභව කරන්න වෙනවා. වැඩි රසයක් අනුභව වැඩි රසයක් විඳින්න නම් අපිට පාන වර්ගයක් හෝ ආහාර වර්ගයක් වැඩි ප්‍රමාණයක් අනුභව කරන්න වෙනවා අපිට රස බලන්න. හැබැයි එහෙම ඊට වඩා මේ දිව පිළිබඳව දියුණු මිනිසුත් මේ සමාජයේ ජීවත් වෙනවා. ඔතේ කර්මාන්ත ශාලාවල එක්තරා වැඩ කරන සේවක මහත් සේවකයෙක් ඉන්නවා, එක්තරා නිලධාරී කෙනෙක්. ඒ කෙනාගේ රාජකාරිය තමයි අර තේකොළවල එන එක එක මට්ටම්වල තේකොළවල රසයන් බලනවා. ඒ නිෂ්පාදන ආයතනයේ නිෂ්පාදනය කරන තේවල නොයෙක් නොයෙක් වර්ගයේ තේකොළ ඒ යන්ත්‍රවලින් එළියට එන නිසා ඒ තේකොළ ප්‍රමාණ වශයෙන් අරගෙන ඒ තේකොළවලින් තේකක් හදලා ඒ තේ පේලිය එක්තරා තැනක තියලා තියෙනවා. අර රස බලන පරීක්ෂකවරයා කරන්නේ මොකද්ද? අර තියෙන තැන්වලින් තේ හැඳ අරගෙන තමන් අනුභව කරලා රස බලනවා. එතකොට තමයි තීරණය කරන්නේ මේක මොනතරම් ගුණාත්මක භාවයෙන් වැඩි දඩුද කියලා. එතකොට බලන්න ඒ පුද්ගලයාගේ ඒ දිව මොනතරම් දියුණු තත්වයක ඇද්ද. ඒ නිසානේ එවැනි කෙනෙකුට ඒවෙන් රස්සාවක් පවා ලැබිලා තියෙන්නේ. මම මේ සඳහන් කරන්නේ. එතකොට එහෙම දෙයක් තියෙන අය පිරිසක් මේ සමාජේ ඉන්නවනම් ඊට වඩා දියුණු අය මේ ලෝකේ පහළ වෙන්න බැරිද? භාග්‍යවතුන් වහන්සේ නම් මේ ලෝකයේ මේ උත්තමයන් වහන්සේට මේ විශේෂ උත්තමයන් වහන්සේට මේ කියන ලක්ෂණ ලැබෙන්න බැරිද? ලැබෙන්න පුළුවන්. මොකද ඒ තරම්ම දීර්ඝ කාලයක් සංසාරයේ පුණ්‍ය කර්ම කරපු නිසා. නැත්නම් අර පරීක්ෂක තනතුර හැම කෙනෙකුටම ලැබෙන්නේ නෑනේ. සමහර අයට ඒක ලැබෙන්නේත් සමහර අයට නොලැබෙන්නේත් ඇයි? හේතුව තමයි මෙන්න මේ කියන පුණ්‍ය කර්මයන් සංසාරේ කිරීම සහ නොකිරීමේ විපාකයන් නිසා. සමහරලාට හොයල බැලුවොත් එවැනි පුණ්‍ය කර්ම බොහෝ ප්‍රමාණයක් එවැනි පිරිස කරලා මෙතන සඳහන් කරන්නේ භාග්‍යතුන් වහන්සේගේ මේ දිව්‍ය ස්වභාවය. උන්වහන්සේගේ දිව අගින් යම් ප්‍රමාණයක දියක් ලැබුවොතින් තල ඇටයක ප්‍රමාණයක ආහාරයක් ලැබුවත් ඒ ආහාරයේ මුළු කය පුරාවටම රසනහර 7000න් විහිදලා කය පුරාවටම සමව පැතිරලා යනවා. ඒ නිසා තමයි පිංගතුනි බෝසතාණන් වහන්සේ අබිනිෂ්ක්‍රමණය කරලා දුෂ්කර ක්‍රියා කරන කාලයේදී ඔබට මතක ඇති
සාරිපුත්ත මහරහතන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, සාරිපුත්ත මම ඒ කාලේ දුෂ්කර ක්‍රියා කරනකොට සහල් ඇටයකින් මම ජීවත් වෙලා තියෙනවා. කියන්නේ සහල් ඇටයක් ප්‍රමාණයක බත් ඇටයක් විතරයි උන්වහන්සේ අනුභව කරලා තියෙන දවසටම. කොහොමද එහෙම ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ? අර බත් ඇටේ දිවාගට තියෙනකොට එහි රසය මුළු කය පුරාවටම පැතිරලා යනවා. ඒ නිසා තමයි පිංගතුනි උන්වහන්සේට එවැනි ආහාරයකින් පවා යැපෙන්න පුළුවන් කමක් ලැබිලා තියෙන්නේ අන්නර ලක්ෂණේ නිසා. මේ රසග්ග සග්ගී කියන ලක්ෂණේ නිසා. මෙතන අට කතාවේ පැහැදිලි කරලා තියෙනවා, තේනේව මහපදානං පදහන් තස්ස. ඒ කාරණේ නිසාම මහා පදං වීරිය දුෂ්කර ක්‍රියා කරන කාලයේදී, ඒ කාලයේදී ඒක තණ්ඩුලාදී හිපි එක සහල් ලැටයක් දුන්නා. ඒ සහල් ලැටයකින් යැපිලා තියෙනවා. ඒ සහල් ලැටය මුළු කය පුරාවටම පැතිරලා ගිහිල්ලා ඒ ඕජාව ශරීරයේ පුරාවටම විහිදලා යනවා. ඒ නිසා උන්වහන්සේගේ ශරීරයේ ආබාධ වලින් අඩු වෙනවා. දැන් පදං වීරිය වඩන්නත් මේක විශේෂ හේතුවක් වෙනවා. පදං වීරිය කියලා කියන්නේ පිංගතුනි ඔය නිවන් දකින්න අවශ්‍ය කරන ප්‍රධාන අංග පහක් තිබෙනවා. සද්ධා හෝති, අප්පාබාධෝ හෝති, අසටෝ හෝති අමායාවියෝ. මෙන්න මේ වගේ ලක්ෂණ පහක් තිබෙනවා. ඒක එක ලක්ෂණයක් තමයි මේ අල්ප ආබාධ ඇතිවීම. ඒ කියන්නේ රෝගවලින් අඩුවීම එක ලක්ෂණයක්. ඒ කියන්නේ පිංගතුනි මේ රෝග බහුලව තියෙන අයට නිවන් දකින්න අමාරුයි. බැරිනේ අමාරුයි. ඒක සාමාන්‍ය සත්‍යයක්නි පිංගතුනි. දැන් රෝග බහුලුණෙන් පස්සේද කොහොමද අපි වීරිය වඩන්නේ? අර එක්තරා පිණ්ඩපාතික කියලා තෙරුන් වහන්සේ නමක් මම මේ කතාව කලින් දවසක කියලා තිබුණා. ඒ පිණ්ඩපාතික තෙරුන් වහන්සේ තමන්ට ලැබෙනවා දානයක්. ඒ දානේ ලැබිච්ච අවස්ථාවේ උන්වහන්සේ හිතනවා මෙවැනි කෙනෙක් මට දීපු මේ දාණයට වටිනාකමක් දෙන්න ඕන නම් මම මේ දාණය මේ කෙලෙස් හිතකින් වලදන්නේ නැතුව නිකෙලෙස් හිතකින්ම වලදන්නට ඕන. මේ උපාසකයාට උපාසකතුමන්ට පින් ලැබෙන්න නම් මම මේ දාණය රහත් වෙලාමයි වලදන්න ඕනේ කියලා අදිෂ්ඨානයක් ඇති කරගෙන දින හතක් එක දිගටම භාවනා කරලා වීරවඩල රහත් වුණා. පිණ්ඩපාතික තිස්ස තෙරුන් වහන්සේ කතාවේ තියෙන්නේ. බලන්න එතකොට දින හතක් පුරාවටම එවැනි වීරයක් වඩන් උන්වහන්සේට මොනතරම් කාය දුබලතාවල් වලින් අඩුවක් තිබිලා ඇද්ද? මොකද කායේ දුබලතාවයන් වැඩි වශයෙන් තිබුණොත් පිංගුතුනි එවැනි වීරය වඩන්න අමාරුයි. එක දිගට වාඩි වෙලා ඉන්න එකම කොයිතරම් වීරයක්ද? බලන්න එකම ඉරියව්වකින් පැය දෙකක් වාඩි වෙලා ඉන්න අපට මොනතරම් ආබාධ ඇති වෙනවද? පාදයන් හිරිවැටෙනවා, පාදයන් වල කැක්කුම් ඇති වෙනවා, සමහරලාට කොන්දේ වේදනාවල් ඇති වෙනවා, නිදිමත ගතිය එනවා. ඒ ඔක්කොම ආබාධ ගණයට අයිති වෙන්නේ. එතකොට මෙන්න මේ ආබාධ වලින් දුරලන්න පුළුවන් මෙන්න මේ කුසල කර්මය කරලා තිබුණා. ඒ කියන්නේ මෙතන සඳහන් කරනවා පදං වීරය වඩන්න, ප්‍රධාන අංග වඩන්න, නිර්වාණය ලබන්නත් මේ පුණ්‍ය කර්මය ඒ කෙනාට හේතුවක් වෙන බව. ඒකයි මෙතන කියන්නේ ප්‍රධාන වීරය පදං වීරය වඩන්න පවා මේ පුණ්‍ය කර්මේ විශාල ශක්තියක් වෙනවා නිර්වාණ මාර්ගයට යන්න. අපේ බෝසතාණන් වහන්සේ සංසාරයේ වෙනි පුණ්‍ය කර්ම කරපු නිසා උන්වහන්සේ මේ ජීවිතේ ඒ හැම දෙයක්ම බොහොම පහසුවෙන් ලැබුවා. නමුත් කෙනෙකුට හිතෙන්න පුළුවන් අවුරුදු 6ක් උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරානේ. ඒ දුෂ්කර ක්‍රියා කරන්න උනේ වෙන අකුසල කර්මයක් කරපු නිසා. කාශ්‍යප භාග්‍යතුන් වහන්සේ කාලේදී. නමුත් උන්වහන්සේ අවුරුදු 6ෙම ජීවිතයෙන් කෙලවර වෙන්නේ නැතුව වැඩ හිටියානේ. ඒක මොනතරම් වීරියක්ද? අන්නේ වීරිය ලැබුණේ, ඒ ශක්තිය ලැබුණේ, ඒ ආබාධ වලින් තොර වෙලා කාය ශක්තිය ලැබුවේ මෙන්න මේ පුණ්‍ය කර්ම උන්වහන්සේ තිබිච්ච නිසා. මම මේ ලක්ෂණ ස්වභාවය තමයි පැහැදිලි කරේ බ්‍රහ්මාය සූත්‍රයේ අට කතාවෙන් අරගෙන
මෙන්න මෙවැනි ලක්ෂණයක් තමයි අපේ බෝසතාණන් වහන්සේට ලැබුණේ. මෙතන සූත්‍රයේ ලක්කන සූත්‍රයේ සඳහන් කරනවා දිවි ලෝකෙන් චුත වෙලා මනුස්ස ලෝකෙට ඉපදුනෙන් පස්සේ මේ කියන ලක්ෂණේ ලබනවා. ඒ ලක්ෂණේ ලැබපු කෙනෙක් ගිහි ගෙදර වාසය කරවොතින් සක්විත රජ කෙනෙක් වෙනවා. සක්විත රජෙක් වුණාම මොනවද ලබන්නේ? අප්පාබාදෝ හෝති අප්පතංකෝ, ලෙඩ අඩු ආබාධ අඩු කෙනෙක් බවට පත් වෙනවා. සමවේපාකිනියා ගහනියා සමන්නාගතෝ නාති සීතාය නාචු නාචුන්නාහය නාචුන්හාය. ඒ කියන්නේ ආහාරයක් අනුභව කරාම ඒ අනුභව කරන ආහාරය සමව පැහෙන ග්‍රහණයෙන් යුක්තයි. කෙනෙක් ග්‍රහණය කියලා කියන්නේ ආමාශයට එහයින් තිබෙන කොටසට තමයි වෛද්‍ය විද්‍යාව තුළ ග්‍රහණය කියලා හඳුන්වන්නේ. ආමාශයට පිටතින් තියෙන කොටසට. නමුත් ධර්මයේ මේ ග්‍රහණය කියන හඳුන්වන්නේ ආමාශය ඇතුළු පිටතින් තියෙන මේ සියලුම කොටස තමයි ග්‍රහණය කියන එක හඳුන්වන්නේ. ඒකෙන් වෙන්නේ මේ ආහාර පැසවනවා, දිරවනවා. එතකොට පහසු වෙන්නේ ආහාර දිරවවන්නත් පුළුවන්. ඒ වගේම තමයි උෂ්ණාධික භාවයකටපත් වෙන්නේ, සීතලාධික භාවයකටපත් වෙන්නේ. මේ දේවල් වලින් නිරෝගීකමට අවශ්‍ය කරන දේවල්ම තමයි ලැබෙන්නේ. ඒ විදිහට සක්විත රජ කෙනෙකුණෙන් පස්සේද ලබනවා බුද්ධෝ සමානෝකින් ලබති භාග්‍යතුන් වහන්සේ නමක් බවට පත්ුනෙන් පස්සේ කුමක්ද ලබන්නේ? අප්පාබාදෝ හෝති අප්පාතංකෝ සමවේපාකිනියා ගහනියා සමන්නාගතෝ නාති සීතාය නාචුන්නාහය මජ්ජිමාය පදානක්කමාය, ලෙඩ අඩු ආබාධ අඩු කෙනෙක් බවට පත් වෙනවා. සමව පැහැන ග්‍රහණයකින් ග්‍රහණයකින් සමන්විත වෙනවා. අති සීතල නො වූ, අති උෂ්ණ නො වූ, මධ්‍යම පදංවීරයට සුදුසු කාය බලයක් ලැබෙනවා. ඒ කියන්නේ ආහාරයක් අනුභව කරාම ඒක දිරවීමට අපහසුතාවයක් ඇති වෙන්නේ. සමහර වෙලාවට ශරීරවල අපි ඔයනි ආබාධත් ලබනවා. අපිට ආහාර දිරව ගන්න ගියාම ඉතාමත්ම පහසුයි. අපි ආහාරයක් අනුභව කරලා දිරවනකම් කියලා පහසුයි නින්න අවස්ථාවල් තිබෙනවා. මේ ආහාරවල තිබෙන දුර්වලතාවය නිසා තමයි අපට බොහෝ සෙයින්ම රෝග ගොඩක් ඇති වෙන්නේ. ඉතින් මෙතන කියනවා පහසු වෙන්නේ ආහාර දිරවනවා, පැසෙනවා, එහි තිබෙන ගුණයන් ශරීරයට උරා ගන්නවා. ඒ වගේම තමයි ආහාරයෙන් සීතල භාවයක්වත් එමු නැත්තම් අධික උෂ්ණ භාවයක්වත් ඇති වෙලා ශරීරය රෝගාබාධයන් වලට ලක් වෙන්නේ නැහැ. මෙතන කියන්නේ පදං වීරයට සුදුසුයි කියලා කියන්නේ අන්නර නිවන් දකින්න අවශ්‍ය කරන ප්‍රධානාංගයන් පවා වඩන්නට කාය ශක්තියක් ලැබෙනවා. මෙන්න මේ පුණ්‍ය කර්මය තමයි මෙන්න මේ ලක්ෂණය නිසා භාග්‍යතුන් වහන්සේට ලැබිලා තියෙන්නේ. එමනම් අද අපි සාකච්ඡා කරේ රසග්ග සග්ගේ කියන ලක්ෂණය. රසග්ග සග්ගේ කියන ලක්ෂණේ ලබන්න උන්වහන්සේ කරපු පුණ්‍ය කර්මය තමයි සංසාරයේ සත්වයන්ට වෙහෙසකර බවක් ඇතිවෙන විදියට, ආබාධ ඇතිවෙන විදියට අල්ලෙන් පහර දීලා හෝ ගල් වලින් ගහලා හෝ දඬු මුගුරු වලින් ගහලා හෝ ආයුධ වලින් පහර දීලා හෝ කෙනෙකුට වෙහෙසකටපත් කරලා හානියක් කරලා නැහැ. මේ පුණ්‍ය කර්මය සංසාරයේ බොහෝ වාර ගානක් කරපු නිසා උන්වහන්සේට මේ රසග්ග සග්ගේ කියන මහා පුරුෂ ලක්ෂණේ ලැබනවා. රසග්ග සග්ගේ කියන පුරුෂ ලක්ෂණේ ස්වභාවය තමයි මේ දිවෙහි අගින්දලා බෙල්ල ළඟට එනකම් ප්‍රමාණයේ රසනහර 7000ක් තිබෙනවා. ඒ සියලුම රසනහර උඩු අතට හැරලා තිබෙන්නේ. ඒ නිසා කුඩා ආහාර යටත් පිරිසෙන් සහල් ඇටයක තරම් ආහාරයක් මේ දිවාගෙන් තැබුවත් ඒ ආහාරයේ රසය මුළු කය පුරාවටම පැතිරලා යනවා. ඔක තමයි ලක්ෂණයේ ස්වභාවය. මෙවැනි ලක්ෂණයක් ලැබපු භාග්‍යතුන් වහන්සේට මොනවද ලැබුණේ? ආබාධ අඩුයි, ලෙඩ රෝග අඩුයි, ආහාරයක් ඉතාමත් මික්මනින් පැසවනවා. ඒ වගේම තමයි සීතල නිසා උෂ්ණ නිසාවත් රෝගී තත්ත්වයක් ඇති කරගන්නේ. වීරිය වඩන්නත් තරම් මහා කාය ශක්තියක්
මේ පුණ්‍ය කර්ම නිසා මේ ලක්ෂණේ නිසා උන්වහන්සේට ලැබිලා තිබෙනවා. ඔක තමයි ලක්ෂණේ ස්වභාවය. ලක්ෂණේ ලබන්න කරපු පුණ්‍ය කර්මයේ ඒ ලැබපු පුණ්‍ය කර්මෙන් ලැබිච්ච ආනිසංසය තමයි අද දවසේ අපි සාකච්ඡා කරේ. එහෙමනම් දේශනාව නිමාවටපත් කරනවා. නිමාවටපත් කරන මේ වෙලාවෙත් ඔබට පැහැදිලි කරනවා කිසිම දවසක කිසිම කෙනෙකුට අඩුම තරමේ මනුෂ්‍ය නෙවෙයි තිරිසන්ගත සතෙකුටවත් හිංසාවකට ලක් වෙන දෙයක් කවදාවත් කරන්නට එපා. මොකද එහෙම කරන වාරයක් වාරයක් ගානේ ඔබට ලැබෙන්නේ මහා බලවත් අකුසල කර්මම තමයි. හිතලා බලන්න අද අපි රෝගී තත්ත්වයන් වලට පත් වෙලා මොනතරම් ජීවිතේ විඳවනවද? අද මේ ජීවිතේත් අපි ওই අකුසල කර්ම ටික කරගත්තොත් මතු ජීවිතවලදී මොනතරම් අපට දරුණු රෝගී තත්ත්වයන් වලට පත් වෙලා අපි විඳවයිද? ඉතින් ඔබ කල්පනා කරන්න කෙනෙක්ව වෙහෙසකට පත් කරවලා හිංසාවකට පත් කරලවලා සතුටක් ලබලා විනෝද වෙන එකද ලාභය? එහෙම නැත්නම් ඔබ සංසාරයේහි එවැනි අකුසල කර්ම නොකර පුලුවන් තරමේවයි මිදිලා සංසාරයේ පහසුවෙන් කායක් කයක් ලැබිලා වාසය කරන එකද වඩාත් සතුට කියන එක ඔබ තීරණය කරන්න. හැබැයි එක දෙයක් මතක තියාගන්න, ඔබ කරන අකුසල කර්මම තමයි ඔබට සංසාරී විපාකයක් හැටියට ලැබෙන්නේ. එවනම් අද දේශනාව නිමාවටපත් කරනවා. නිමාවටපත් කරන මේ වෙලාවේ පින්වත් හැම දිනාටම අපි මේ වෙලාවේ අදත් මතක් කරනවා ලබන සතියේ, එහෙම නැත්නම් ජනවාරි මාසේ දෙවෙනි සතියේ ඉරු දින අපි කොළඹ බෞද්ධ මහා සම්මේලන මධ්‍යස්ථානයේහි මාසික සදහම් වැඩසටහන මෙවරත් අපි ආරම්භ කරනවා. ඉතින් ඒ ධර්ම දේශනාමය ධර්ම සාකච්ඡාමය වැඩසටහනටත් පින්වත් හැම දිනාම සම්බන්ධ වෙන්න, පින් මෙවර සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ ධර්මය ත්‍රිපිටකය අටකතාව අපිට කොහොමද ලැබුණේ? මොකද මේ ප්‍රශ්නය සමාජයේ අද කාලේ බොහෝසෙම කතා වෙන මාතෘකාවක් නිසා අපි මෙවර උත්සාහ කරනවා මෙවර දවස පුරාවටම වැඩසටහනෙන් උදෑසන 8:30 සිට පස්වරු 4 දක්වා මේ දවස පුරාවටම කෙරෙන සාකච්ඡාව තුළින් අපි පුළුවන් තරම් ආවරණය කරන බලාපොරොත්තු වෙනවා. ත්‍රිපිටකය අපට ලැබුණේ කොහොමද? ඒ ත්‍රිපිටකයේ කොහොමද මේ ග්‍රන්ථාරූඪ වෙලා තිබෙන්නේ? ඒ වගේම තමයි අටකතාව පිළිබඳව ගොඩාක් ප්‍රශ්න අපේ සමාජයේ මිනිසුන්ට තිබෙනවා. ඒවා ප්‍රශ්න හැටියට පැන නගින එකත් ඉතාමත්ම වටිනවා. ඉතින් අටකතාව කියන්නේ මොකද්ද? අටකතාව කාගේකද්ද? අටකතාව කොහෙන්ද ලැබුණේ? ඒක බුදුහාමුදුරන්ගේ එකක්ද? එහෙම නැත්නම් බුද්ධඝෝෂ හාමුදුරන්ගේ දෙයක්ද කියන එක මෙන්න මේ කාරණාවල් පිළිබඳව සාකච්ඡා කරන්නට මෙවර ජනවාරි මාසේ 13 වෙනිදා, එහෙම නැත්නම් දෙවෙනි සතියේ ඉරු දින අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. එමනම් මෙවරත් හැම දිනාම මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න කොළඹ බෞද්ධ මහා සම්මේලන මධ්‍යස්ථානයේ තුල පැවැත්වෙන මාසික සදහම් වැඩසටහනට අපි ඒ දින ඔබට ඒ අවශ්‍ය කරන සාක්ෂි සාධක සහිතව කරුණු ඉදිරිපත් කරමින් ඒ කාරණාව පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙනවා. එමනම් අද දවසේ අපි දේශනාවට නිමාවටපත් කරනවා. මේ වෙලාවේ ඔබ හැම දිනාටම අපි ප්‍රාර්ථනා කරනවා විශේෂයෙන්ම අද මේ ධර්ම දේශනාව තුළින් ළඟා කරගත්තා වූ සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් අද මේ දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ හල්තොට ලගානා ශ්‍රියාවාස නිවසේ පදිංචි රංජනී අතුකෝරාල, සීතා අතුකෝරාල, රංජිත් අතුකෝරාල, සුභද්‍රා නාලනී අතුකෝරාල, සුනිත්‍රා මාලනී අතුකෝරාල කියන මේ දූ දරුවන් පිරිස. ඔවුන් අද දවසේ බලාපොරොත්තු වෙනවා මේ දේශනාව තුනින් ලබන ලද ධර්ම දානමේ පින්කමේ බලයෙන් DPL අතුකෝරාල තාත්තාටත්, ගල්බඩ ආරච්චිගේ ජොසිනෝනා අම්මාටත් කියන මෙනි මේ දෙමාපියන්ට පින් අනුමෝදන් කරන්න. එමනම් ඒ දෙමාපියන් දෙපළට මේ පින් අනුමෝදන් වේවා. ඔවුන් ප්‍රාර්ථනා කරන බෝධිවලින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි ඒ දූ දරුවන් පිරිස සාදුකාර දීලා ප්‍රාර්ථනා කරනවා. අපිත් ප්‍රාර්ථනා කරමු ඒ දෙමාපියන් දෙපළට මේ පින්කමේ බලයෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි සාදු කියා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම දායකත්වයේ දරණ රංජනී මහත්මිය, සීතා මහත්මිය, රංජිත් මහත්මයා, සුභද්‍රා මහත්මිය, සුනිත්‍රා මහත්මිය කියන මේ පින්වත් පිරිස මේ පින් බලයෙන් තුනුරුවන්ගේ උතුම් වූ ගුණ බලය ජීවිතේ ආශිර්වාදයක් වේවා. ලැබුවා වූ නව වසරේ ඒ හැම දිනාටම තමන්ගේ සිතුම් පැතුම් බලාපොරොත්තුන්
හිතන පතන ආකාරයට මිෂ්ඨ කරගෙන කටයුතු කරන්නට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා අපි සාදුකාර දීලා ආශිර්වාදේ කරන ගමම්ම ළඟා කරගත්තා වූ සියලුම පුණ්‍ය කර්මයන්ගේ බලයෙන් ඔවුන් හැම දිනාටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි අපි සාදු කියා ප්‍රාර්ථනා කරනවා. එමනම් ළඟා කරගත්තා වූ සියලුම පින්කම්වල බලයෙන් අද දවසේදී නෙත්නාලිකාවේ සභාපතිතුමන්ටත් සාමාන්‍ය අධිකාරීතුමන්ටත් එවැගේම කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටමත් මේ සියලු පින් අනුමෝදන් වේවා. ළඟා කරගත්තා වූ සියලු පුණ්‍ය කර්මයන්ගේ බලයෙන් ඒ හැම දිනාටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. මා මේ ලෝකෙට බිහි කරපු මාගේ ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේ ලැබේවා. මියගිය මාගේ පියාණන්ට පින් බලයෙන් පරලෝකීය වශයෙන් සුවපත් වේවා. මේ භාග්‍යතුන් වහන්සේගේ ගහාම්බීර ධර්මය මේ විදියට මට උගන්වන මාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තමයාණන් වහන්සේට පින් අනුමෝදන් වේවා. මේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනයෙහි මේ තරම් ශාසනික ගමනක් යනට උපකාර කළා වූ සියලුම කල්යාණ මිත්‍ර ගුරුවරු හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වේවා. ඔවුන්ටත් ඔබ අප හැම දිනාටමත් ළඟා කරගත්තා වූ පින්කම්වල බලයෙන් ප්‍රාර්ථනා කරමු. කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සියලු දුකින් මිදෙම්වා. ඒ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා. අජර වූ අමර වූ නිවන ලැබසනසෙම්වායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ සාසනං චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ ශාවකං.